නව Nokia 4.2 හැමදාම අලුත් වෙන Nokia විතින්. The big story. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූචිච්චය සුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදී. ඒ වන විට හේමසිරි ප්‍රනන්දු මහතා කොළඹ ජාතික රෝහලටත් පූචිච්චය සුන්දර මහතා නාරාහෙන්පිට පොලිස් රෝහලටත් ඇතුළත්ව සිටියේ හදිසි අසනීප තත්වයක් බව පවසමින්. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහල්වල සිටියදීම සියභාරයට ගනු ලැබූ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා. ඒ අනුව අදාළ රෝහල් දෙක වෙත පැමිණි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ඡායාරත්න මෙනවිය කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිචය සුන්දර යන මහතුරුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පොලිස් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මැද තවදුරටත් අදාළ රෝහල්වලම ප්‍රතිකාර ලබමින් සිටිනවා. එක් දිනකට පමණක් රිමාන්ඩ් භාරයට පත් කළ බැවින් අද දින ඔවුන් දෙදෙනා පිළිබඳ නඩුව විභාගයට ගැනුණු නමුත් රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔවුන් අධිකරණය වෙත රැගෙන ආවේ නැහැ. නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලගේ අධිකරණයට දැනුම් දුන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කොමිසම ලබා දුන් අතුරු වාර්තාවේ නිර්දේශයකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. එම විමර්ශනවලට අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ සාපරාධී වගකීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පැවරෙන බව පෙනී යන නිසා ඔවුන් සිද්ධියේ සැකකරුවන් බවට පත්කර අත්අඩංගුවට ගත් බවද තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ පැවසුවා. කෙසේ වෙතත් මිනී මැරීමේ චෝදනාව ඇතුළත් වන දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන්නේ කුමන පදනම මතදැයි පැහැදිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙහිදී ප්‍රශ්න කර සිටියා. ප්‍රහාරය සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධිතොරතුරු ලැබී තිබියදී පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම නිසා ඔවුන් දෙදෙනාට දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මිනී මැරීමේ චෝදනා ගොනු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දන්වා සිටියා. එම ප්‍රහාරය සහ ඊට සහභාගි වන පුද්ගලයන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් අප්‍රේල් 18, 19, 20 යන දිනවල මෙන්ම ප්‍රහාරය එල්ල වූ දින පෙරවරුවේද මෙම සැකකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය දැනුවත් කිරීමට කටයුතු කළ බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මෙවැනි විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබේදී ඒ අනුව කටයුතු කරමින් මෙම ප්‍රහාරය සඳහා පැමිණීමට නියමිතව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එමෙන්ම ප්‍රහාරයට ඉලක්ක වන පුද්ගලයින් ඊට නතුවීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු නොකළ බවද පෙන්වා දුන්නා. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබුණු විගස, ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැනි පුද්ගලයින් දැනුවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බවයි. මෙම ප්‍රහාරය එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හේයින් ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හරහා ජනමහදය ඔස්සේ පොදු ජනතාව දැනුවත් කිරීමට හැකියාව තිබුණද එයද පොලිස්පතිවරයා ඉටු කර නොමැති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඊට අමතරව පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කොට මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණද ඒ කිසිවක් කිරීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහු සිදු කළේ මෙම තොරතුරු තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු 4 දෙනෙකු වෙත යොමු කිරීම පමණක් බවද කියා සිටියා. එලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 10 දෙනෙකුට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කිසිදු පසුවිපරමක් සිදු කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසුවා. කෙසේ වෙතත් එහිදී පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සැකකරුවන් දෙපළට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට පැමිණිලි පාර්ශ්වයට හැකියාවක් නොමැති බවයි. මෙම ප්‍රහාරය පිළිබඳ මුලින්ම තොරතුරු ලැබෙන්නේ අප්‍රේල් මාස 4 වනදා ඉන්දියාවෙන් බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන පවත්වා තමන් වෙතද ප්‍රතිචාර දක්වන ලෙස එම ඉන්දිය ලිපිය තුළින් දන්වා තිබූ බවත් කියා සිටියා.
මෙම ලිපිය ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා විසින් අප්‍රේල් මස 9 වැනිදා තම සේවාදායක හිමසිරි ප්‍රනාන්දු මහතා වෙත ලබා දී තිබූ බවත්, එය වැඩිදුර කටයුතු කිරීම සඳහා තම සේවාදායකයා විසින් දෙවන සැකකාර පොලිස්පති පූජි ජයසුන්දර මහතා වෙත යොමු කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. පොලිස්පති පූජි ජයසුන්දර වෙත රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලිපි නිකුත් කර තිබූ බව සඳහන් කළද, එම ලිපි කිසිවක මෙම ප්‍රහාරය නිශ්චිතව සිදුවන බව සඳහන් වී නොතිබූ අතර, ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් එම ප්‍රහාරයට සූදානම් වන්නේද යන්න පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව එම ලිපිවල සඳහන්ව තිබූ බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. එමෙන්ම ජාතික බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාට ඓසොන් ලියන සංකේතය යටතේ යොමු කළ ලිපියේ සහරන් නැමැත්තා කතෝලික පල්ලි සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගන්නා බවට නිශ්චිතව සඳහන් කර නොමැති නමුත් යනුවෙන් සඳහන් කර ඇතැයිද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා. මෙවැනි තහවුරු නොකළ තොරතුරු පදනම් කරගෙන මාගේ සේවාදායකයා පාස්කු ඉරිදා දේව මෙහෙයන් නැවැත්වීමට කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා, මෙවැනි ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට නම් හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත්, එය සිදු කළ හැක්කේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට පමණක් බවත් සඳහන් කර සිටියා. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිතා මතාම ඇතැම් නිලධහරින් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් නොකරන්නේ, එම පුද්ගලින් අධිකරණයට පැමිණ ඔවුන් මෙම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කළ අනෙක් පාර්ශව සම්බන්ධයෙන් හෙළිකරන නිසා බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. මෙම තත්ත්ව යටතේ තම සේවාදායකයන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කිරීමට තරම් සාධාරණ සාක්ෂි කිසිවක් නොමැති බැවින් ඔවුන් අපමත මුදා හරින මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා. එම ඇපඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන 9 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්තිවල ඇති චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අද අධිකරණයට දන්වා සිටියා. මෙම සැකකරුවන් එම චෝදනාවලට වරදකරුවන් වුවහොත් ඔවුන්ට මාස 3 සිට අවුරුදු 5 දක්වා සිර දඩුවම් හෝ දඩ හෝ එම දඩුවම් දෙකම පැනවිය හැකිවන අතර 296 වන වගන්තියට අනුව මරණ දඩුවම පවා පැනවීමට හැකියාව පවතිනවා. මගේ විශ්වාසය ඇක්සිස්.